දැන් විජේදාස ඇමතුමා නිදහස් පක්ෂයට ගියා. දැන් ඔබතුමාලා පොදු ඔබතුමාල වගේම එතුමා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී ලයිස්තු ඉන්න කෙනෙක්. ඒතර එතුමා කියන එතුමා නිදහස් පක්ෂයේ මාසිකර ගන්න සාමාජිකත්වයේ ගත්ත කියලා. ඒතකොට එතුමාගේ සාමාජිකත්වයේ නැතිීමේ බලපෑමක් නැද්ද? මම පැහැදිලිව වෙන කාවත් කොහෙන්ද කොහොමද අයින් කරන්නේ? විජේදාස රාජපක්ෂ මැතිතුමා ගේසරේ ඡන්දයේ ඉල්ලුවේ 20/20 අගෝස්තු මාසයේ මැතිවරණයේ ඉල්ලුවේ පොහොට්ටු වෙන්නේ. එතුමා පාර්ලිමේන්තුවට ආවේ පොහොට්ටුව ලාංඡනය දමවද වෙලා තියෙන්නේ. එතුමා වෙන පක්ෂයක අත ලකුණා. ඒ පක්ෂයේ වැඩ බලන සභාපති හැටියට පත් කරලා තියෙනවා. එතුමා ඒ පත්වීම පිළි අරගෙන තියෙනවා. එතකොට අපි මොනවද කරේ? අපේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා සමග ජන බලවේගින් සමග. දැන් එදා පොහොට්ටුව දැන් මම පැහැදිලිව ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග රට වටේම ගිහිල්ලා අපි මොනවද කිව්වේ? අපි කිව්වේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා බොහොම ආවේගශීලී කිව්වා. ඒක හරි අපි සම්පූර්ණයෙන් එතුමා සමග ඉන්නවා. එතුමා කිව්වා මේවා අපේ රටේ සම්පත්. නූපන් පරම්පරාවන්ට පවා මේකට අයිතියක් තියෙනවා. මේවා විකුණන්න අපි කිසිම ඉඩ තියන්නේ නැහැ. ලාභ ලබන මේ රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය ආයතන මේවා. අපි විශ්වාස කරන දේ පොට්ටුවේ දර්ශනය සංස්කෘතිය තුළ මූලික වශයෙන් ගැබ්විලා තිබෙන විශ්වාසයක් තමයි අපි මේවා දිවි හිමියෙන් රැකගන්නුනේ. එතකොට මොකද්ද ජනතාවගෙන් ලැබිච්ච ප්‍රතිචාරේ? ඉහලින්ම පිළිගත්තා. ඒ කියන්නේ අපි ප්‍රතිඥාවක් දුන්නානේ, මෙන්න මේක තමයි අපේ න්‍යාය පත්‍රයේ මේ අනුව අපිව බලයට පත් කරන්නයි කිව්වා. අපිට හිස්ට්‍රික් එකක් දුන්නේ නැහැ. අපිව පාර්ලිමේන්තුවට යවලා ඕනේ දෙයක් කරන්න අපිට අභිමතයෙන් ඉදහස දෙන්නේ කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා හෝ මම කිව්වේ නැහැ. අපි කිව්වේ මෙන්න මේ න්‍යාය පත්‍රයේ බොහොම නිශ්චිත පැහැදිලි න්‍යාය පත්‍රයක්. මෙන්න මේක ක්‍රියාත්මක කිරීම සඳහා අපිට වරමක් දෙන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට යවන්න 143 දෙනෙක් යවුවා. 3-2කට වඩා අඩුවනේ මන්ත්‍රීවරු 7 දෙනයි. ඒකට දැන් මොකද කරන්නේ? ඒකට හාත්පසින් වෙනස් දෙයක් නේ. ඒකට මේක ඇත්ත වශයෙන් මේක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉන්නේ ඒක මන්ත්‍රීවරේ. ඉතින් එහෙනම් මොකද්ද මේ ආණ්ඩුවේ? ඒ ආණ්ඩුවේ සංයුතය මොකද්ද? ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකද්ද? ඒ ප්‍රතිපත්තිය කිසිසේත් ගැලපෙනවද එදා අපි ජනතාවට දීපු ප්‍රතිඥාවලට? ඉතාමත් කැපී පෙනෙන පරතරයක් නැද්ද? එතකොට දැන් අපිට විරුද්ධව පියවරක් ගන්නවා නම් කොහොමද විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට විරුද්ධව පියවරක් නොගන්නේ? එතුමා අද සිටින අපිට දැන් ආණ්ඩුවේ කිසිම තනතුරක් නැහැ. අපි විපක්ෂයේ. ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා විපක්ෂයේ නේ. එතුමා මේ ආණ්ඩුවේ ඉතාමත් ප්‍රබල ඇමතිවරයෙක්. අධිකරණ කටයුතු, විවස්ථා සම්පාදක කටයුතු, බන්ධනාගාර මෙහෙයුම, මේ සියලුම කාර්යභාරයන් ඉෂ්ට කරන ආණ්ඩුවේ ඉතාමත් ඉහළ තලයේ ප්‍රමුඛ ඇමතිවරයෙක්. එතුමා දැන් අත ලකුණ යටතේ තරං කිරීමට බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වැඩ බලන සභාපති. මේ මොකද මේ? ඒතකොට එහෙනම් කාට විරුද්ධවද පීවර ගන්නෙ? මේවා උසාවියක කියන්න පුළුවන්, දිනන්න පුළුවන් නෙවෙයි, උසාවියකට ඉදිරිපත් කරන්න පුළුවන් නරුදු මේවා. ඒකේ උගුල අධ්‍යය අධ්‍යවරේ දිලා පාරක්ෂය. එන නිදහස් පක්ෂයේ විපක්ෂය. තුන් අධ්‍යය අධ්‍යවරේකට අධ්‍යවරේකට විපක්ෂයේ සාමාජිකත්වය ගන්න බැරිද? ඒක හරි පුදුමණියයි. දැන් මම විවස්ථා නීතිය උගන්වලා තියෙනවා අපේ විශ්වවිද්‍යාලවල අවුරුදු 25ක් විතර. මේක අලුත් නියමයක්. ඒ කියන්නේ ඇමතිවරයෙකුට පුළුවන් කියලා විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කරනවා. ඒක මේ මේ ලෝකේ කවුරුත් ඉදිරිපත් කරපු න්‍යායක් නෙවෙයි. අපි තමයි එතන තමයි වරද තියෙන්නේ. මතක තියාගන්න, ජීඑල්පී සමතුමාත් මමත් දෙදෙනාම මේ රජයේ හිටපු කැබිනට් ඇමතිවරු විදිහට ඒ කැබිනට් ඇමතිකම දාලා තමයි ස්වාධීන වෙන්නේ. මොකද ඒක තමයි හරි ක්‍රමය, ඒක තමයි නිවැරදි ක්‍රමය, ඒ තමයි ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් හරිදී. ඔබ මේ රජයේ යන ක්‍රමයට එකඟ නැත්තම්, රජයේ ප්‍රතිපත්ති වලට එකඟ නැත්තම්
ඔබ ඔබේ තනතුරු අතහැරලා ස්වාධීන වෙනවා. අපි අපේ තනතුරු අතහැරලා ස්වාධු නැබැයි එකම තේ තියන අපි රජයේ ප්‍රතිපත්ති වලට විරුද්ධ උනා නෙවෙයි රජය ජනතාවට දුන්න ප්‍රතිපත්ති වලට විරුද්ධ උනා. අපි ජනතාව එක්ක දුන්න ප්‍රතිපත්ති වල එකට හිටගත්තා. අපිට 69 ලක්ෂයක් ජනතාව දුන්නේ මේ මැතිවරණ දෙකේදීම යම් කිසි ප්‍රතිපත්ති මාලාවක් සම්බන්ධයෙන්. ඒතර ඒ ප්‍රතිපත්ති වල එදත් හිටපු අදත් හිටපු එකම කණ්ඩායම තමයි ජීල්පිරිස් ඇමතිතුමා මම දිලම්පර ඇමතිතුමා සහ අපේ කණ්ඩායම. මොකද අපි ජනතාවගේට දුන්න පොරොන්දු වෙනුවෙන් පෙනී සිටි නිසා තමයි අපි තනතුරු වරප්‍රසාද දාලා ආවේ. හැබැයි කවුරු හරි මේ සියලු තනතුරු වරප්‍රසාද තියාගෙන මේ රජේ යන වැරදි ගමන්ට උදේනම් අවශ්‍ය නැග අත උස්සස තවදුරට විපක්ෂී කාර්ය බාරත් කරන්න පුළුවන් කියලා කියනවනේ. ඒක තරමක් දුරට අපිට තේරුම් ගන්න බැරි කාරණයක්. දැන් වෙනද දැන් මේ ඉතිරි වෙලා තියෙන සති කිහිපය තුල සති කිහිපය නේද මේ මේ ආණ්ඩුවේ අන්තිම කාලයේ අන්තිම හුස්ම දැන් ඒ කාලයේ තමයි මේ වටිනා සම්පත් 55ක් මේ 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 රටේ ජනතාවට අයිති සම්පත් 55ක් විකුණන්න මේ උත්සාහ දරන්නේ මේ අන්තිම කාලේ. ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් අපි ඉතාමත් පැහැදිලිව ඒකට විරුද්ධ වෙනවා. ඒකට විරුද්ධව අපේ ඡන්දය ප්‍රකාශ කරනවා. ඒක කිරීමට අපිට පූර්ණ සදාචාරාත්මක අයිතියක් තියෙනවා. ඒ මොකද අපි එදා ජනතාවට දීපු ප්‍රතිඥාවලට අනුකූලව තමයි අපි ඒ ඡන්දය පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්නේ. අපිට ඡන්දය දුන් ඕට්ටුව බලයට පත් කළ ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ මේ වෙලාවේ රටේ විශාල බලවේගයක් නෙමෙයි කියන එක අපි හැමෝම දන්නවනේ. මොකද යථාර්ථයේ ඕනෑම වෙලාවක දේශපාලන බිම තුළ අපි දන්නවා රජයක් පිහිටවන්නේ නැත්නම් ජනාධිපතිවරයා දිනන්නට ඉඩ තිබෙන පක්ෂ මොනවාද කියන කාරණේ. ඉතින් මේ වෙලාවේ මං හිතන්නේ ඔවුන් එතන ඉන්නවා කියලා. ඔවුන්ට කරන්න පුළුවන් එකම දේ තමයි කවුරු සමගෝ සන්ධානගත වෙන එක. ඉතින් මේ වෙලාවේ අපිට ශ්‍රීලංකස් පක්ෂය දිහා බැලුවාම මේ වැඩ බලන සභාපතිවරු විදිහට පත්තලා ඉන්න දෙන්නම ආණ්ඩුව ඉන්නේ දෙන්නම ඇමතිවරු ආණ්ඩුවයි. ඉතින් සමහරට අවසානයේදී ශ්‍රී ලංකා දස් පක්ෂය බලහත්කාරයෙන් ආණ්ඩුවට මුක්කු ගසන තත්වයකට ගෙනියන්නට මේ අය උත්සාහ කරන්න පුළුවන්. හැබැයි මම හිතන ශ්‍රීලංකස් පක්ෂය ඉන්න ජනතාව ඒ ඉන්න ජනතාව නම් මොන හේතුවක් නිසාවත් මේ වර්තමාන රජය යන වැඩ පිළිවෙලට සහාය දෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් මේ රජයට එරෙහිව පොදු ජනතාව එකතු කරන බලවේගයකට සහාය දෙනවා කියලා අපි විශ්වාස කරනවා. මම හිතන්නේ ලෝක ඉතිහාසයේ මේක අපූර්ව සිද්ධියක්, අද්විතීය සිද්ධියක්. බලයේ සිටින ආණ්ඩුවක් ඉන්නවා, ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඒ ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. ඒ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු දෙන්නේ එක්කෙනෙක් විපක්ෂයේ පක්ෂයක වැඩ බලන සභාපති. අනිත් එක්කෙනා ඒ තනතුරම ඒ පක්ෂයේ තනතුරමයි. ඒ කියන්නේ දැන් මේ දෙන්නම ඇමතිවරුනේ. ගරු නිමල් සිරිපාල සිල්වා මැතිතුමා රජයේ තාමත් ප්‍රබල ඇමතිවරය. විජයදාස රාජපක්ෂ මැතිතුමා රජයේ තාමත් ප්‍රබල ඇමතිවරය. මේ දෙන්නම විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකම තරතුර දැන් දරනවා. ඒ පක්ෂයේ වැඩ බලන සභාපති කීට. ඉතින් මොකද්ද මේ අපි ලෝකයට විහිළු සපයන රටක් බවට පත් වෙලා තිබෙනවානේ. මෙහෙම තත්ත්වයක් ලෝකේ කොහෙද තිබුණේ? ඉතින් වෙන පක්ෂයක අභ්‍යන්තර දේවල් ගැන අපි අදහසක් ප්‍රකාශ කරන්න උවමනාවක් නැහැ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලෝකයේ ගරුත්වයට පාත්‍ර වෙලා තිබුණා. අද ඒ සියල්ලක් මෙවරයි අපි ලෝකයට විහිළු සපයන රටක් හැටියට පත් වෙලා තිබෙනවා මේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන්. ඔබතුමාට කියන්නේ ඒක විතර නෑ, තම මොකක්ද දේවල්. ඒක ප්‍රතිඵලයක් තියෙනවනේ. දවස් තුනක් විවාද කරලා ඒක එතනින් නවතිනවා නම් ඒක නිෂ්ඵල ව්‍යායාමයක්. දැන් මෙතන මොනවද නොතිබුණේ? මේක තිබුණා පාර්ලිමේන්තුවම කාර්යක සභාවක් තිබුණා, මලල්ගොඩ කමිටුව තිබුණා, එතකොට ජනාධිපති කොමිෂන් සභාවක් තිබුණා,
වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුගේ සභාවක්. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් 7 දෙනෙක්. අග්‍රිම විනිශ්චයකාරතුමාගේ සභාවතේ විනිශ්චයකරු 7 දෙනෙකුගේ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ මානව හිමිකම් නඩුවක් තිබුණා. දැන් වර්තමානයේ මහා අධිකරණයේ විනිශ්චයකාරවරුන් 3 දෙනෙක් ඉදිරියේ නඩුවක් තිබුණා. ට්‍රයල් එකක්. ඉතින් නඩු විමර්ශන කොමිෂන් සභාව කමිටු අඩුපාඩුවක් නැහැ ඔක්කොම තිබුණා. හැබැයි සෝචනීය සත්‍යය තමයි 300ක් විතර මේ රටේ වටින මනුෂ්‍ය ජීවිත නැති වුණා. 500ක් විතර ආබාධිතයන් වුණා. ඇස්වෙන් නැහැ. අන්ධ වුණා. හැබැයි තාම සත්‍යයේ හොයාගෙන නැහැ. ඉතින් අන්න ඒ තමයි. ඒතකොට මොනවද ගතියුතු පීවර මුකුත් හංගන්න බැහැ. දැන් කොමිෂන් සභාවේ වාර්තාවේ පිටු 1500ක් හංගන්න උත්සාහ දරුවා. ඒතකොට මේ කොමිෂන් සභාවවල මේ නඩු තීන්දුවල නිර්දේශ කීයක් ක්‍රියාත්මක වුණාද? ඉතින් එහෙනම් ඒවා පත් කළා ඒවා ක්‍රියාත්මක නොකරනවා නම් ඒකේ කිසි ප්‍රයෝජනයක් නැහැ. ඉතින් ඒ හින්දා අවශ්‍ය වෙලා තින්නේ තව තව මේක සාකච්ඡා කිරීම නෙවෙයි. දැන් දන්න තොරතුරු අනුව අලුත් තොරතුරු තියෙනවා නම් ඒ තොරතුරු ලබාගෙන ඒ පිළිබඳ ක්‍රියාත්මක වීම මේකට වගකිවයුතු තව පුද්ගලයන් ඉන්නවා. ඒගොල්ලෝ අත්අඩංගුවට ගැනීම, ඒ තුළින් සම්පූර්ණ සත්‍යය සොයා ගැනීමට අවංක උත්සාහය, කාටවත් සුදුණු ගන්න නැතුව කාවත් ආරක්ෂා කරන්න බලන්න නැතුව ය අවංකව මීට සම්බන්ධ සියලුම දෙනා නීතිය හමුවට ගැනීම තමයි අවශ්‍යලා තියෙන්නේ. ඒක තව දෙයක් කියන්නට ඕනේ. මේ දැන් කාඩිනල්තුමා පාස්කු දවසේ කරපු ප්‍රකාශයේදී එතුමා කිව්වා ඉතාමත්ම මේ බරපතල කරුණක් එතුමා පෙන්වා දුන්නා. ඒ තමයි හිටපු ජනාධිපතිතුමා මේ කොමිෂන් වාර්තාව ආවට පස්සේ කාඩිනල්තුමාට කතා කරලා කිව්වා කියලා ඒ තියෙන යම් යෝජනා ක්‍රියාත්මක කරන්න එතුමාට හැකියාවක් නැහැ, ඒක අපහසුයි කියලා. අන්න ඒක බරපතල තත්ත්වය. මොකද කවුරුර කියනවා නම් මේක මෙතනින් එහාට කරන්න දෙයක් නැහැ, දැන් ඔක්කොම කරුණු හොයාගෙන තියෙන්නේ, අපි අවශ්‍ය දේවල් කරලා කියලා, ඒක වෙන කතාව. හැබැයි ඒ හොයාගෙන තියෙන කරුණු අනුව ක්‍රියාත්මක කරන්න තියෙන දේවල් ක්‍රියාත්මක කරන්න බෑ කියලා කීවා නම් ඒක විශේෂයෙන්ම නැවතත් ගිහිල්ලා පරීක්ෂණ කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ වැදගත් කාරණා කියලා අපි දකිනවා. අනේක මේ තාරිනලුන් වහන්සේ කිව්වා වර්තමාන ජනාධිපතිතුමා එතුමා අගමැතිවරයා රනිල් වික්‍රමසිංහට ලිපියක් ලිව්වා මේ යම් යම් කරුණු අනාවරණය කරන්නේ. අඩුම වශයෙන් ඒ ලියුම ලැබුණා කියලා කිව්වේ නැහැ. ඉතින් එහෙනම් එතුමාගේ ස්ථාවරයේ සාධාරණයි නේ කාඩිනුතුමාගේ. ඉතින් එවන් නායකත්වයක් යටතේ සාධාරණත්වයේ බින්දිතයන්ට බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට මොකද උත්තරේ?